ඔබවන් සුබ සන්ධ්‍යාවක්. සඳුදා සවස අර්ථවත්ව ගත කරන්න එකතු වෙන්න මේ ඔබ ආදරය කරන සමනලයාය. හැමදාමත් අලුත් වෙන සමනලයායට අද දවසේදී අපි ප්‍රවීණ ගායන ශිල්පිනියකට ආරාධනා කරා. ඉතින් ඔබ වෙනුවෙන් අද අපි ලබා දෙන ආරාධනයේ පිළි අරගෙන අපිත් එකතු වෙන ප්‍රවීණ ගායන ශිල්පිනී රූපා ඉන්දුමති නැන්ද. ආයුබෝවන් නැන්දේ. ආයුබෝවන් පුතේ. නැන්දේ නැන්ද මේ ගායන ශේෂේ සංගීත ශේෂේ බොහෝ ඉදිරියට ආපු ප්‍රවීණ ගායන ශිල්පිනියක්. ඉතින් නැන්දේ නැන්ද ඒ ගමනට මුලින්ම පියවර තැබේ කොහොමද ඒ ගැන දැනගන්න කැමතියි අපි. ඔව්. මම කිල්ලපනේ මගේ ගම බලපුකුණ සාදු දහම් පාසලට මම එවකට ගියා. ගිහිල්ලා ඒ හැම වසරකදීම වගේ ගායන තරගෙන් මම ප්‍රථම ස්ථානය ගත්තා. ඒ කාලේ අපේ විදුහල්පතිතුමා ඒ දහම් පාසලේ බස්නායක සර් මේ තමයි හිටියේ. එයා ඉතින් මේ අර අපේ තෑගිදීමේ උත්සවයට ප්‍රධාන අමුත්තෙක් කෙනවා. ඒ ප්‍රධාන අමුත්තා ඒ වසරේදී ආවේ කරුණාරත්න බේසේකර ශූරී. ඉතින් කරු අයියා අපි ආදරයට කියන්නේ කරු අයියා. ඉතින් මගේ ගායන ගායනයේ දැක ඒ වෙලාවේ දැකලා මාව එක්කගෙන එන්නයි කියලා කිව්වා. ගුවන් විදුලියේ සරලගි මේ ළමා පිටියේ එතකොට සරස්වති මණ්ඩපයට. ඉතින් මම කිසිම පරීක්ෂණයකින් තොරවයි ළමා පිටියේ පරීක්ෂණයට ගිහින් මේ ගායනය කරන්න ගියේ. ඉතින් මම වසර කීපයක් යනකම්ම සමූහ ගායිකාවක් වශයෙන් තමයි ළමා පිටියේ හිටියේ. ඉතින් ඒ 60 දශකයේදී පුතේ. ඉතින් ක්‍රමක්‍රමයෙන් එහෙම ඇවිල්ලා වසර මගේ වයස අවුරුදු 16ක් වෙනකම් මම සරස්වති මණ්ඩපේ ඉඳලා ඊට පස්සේ සරලගේ ගායිකාවක් වශයෙන් සමත් වුණා බී ශ්‍රේණියට. ඊට පස්සේ 67 දී වසරේදී ඉන්දියාවෙන් ප්‍රොෆෙසර් දීපාලනාත් මහත්මිය කියලා එක්කෙනෙක් ආවා ලංකාවේ සියලුම ගායක ගායිකාවන් වර්ග කිරීමට. ඒ වර්ග කිරීමෙන් මම විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාවක් වශයෙන් සමත් වුණා. ඔන්න ඔහොම තමයි මම මගේ ගුවන් විදුලියේ ගමන. එතකොට නැන්ද අපි දැනගන්න කැමතියි නැන්දගේ පළවෙනි ගීතය ගැන. පළවෙනි ගීතේ නම් පුතේ මේ 1963 දී වගේ සරලගී බී ශ්‍රේණියේ ගායිකාවක් වශයෙන් සමත් වුණා. වැඩසටහන කරනකොට කෙරුවාම සින්දු ගීත තුනක් අපිට ගායනා කරන්න තිබුණේ. ඒ සින් ගීත තුනම සංගීතයේ සැපුවේ වික්ටර් දලුගම ස්ටැන්ලි එම් ෆර්නෑන්ඩු ඒ වගේ ඒ අය තමයි. ඔය විමල ධර්ම ජයවීර ඒ වගේ කට්ටිය තමයි මේ සින්දු ප්‍රබන්ධය කළේ. ඉතින් ඒ වගේ මුල්ම සින්දුව ස්ටැන්ලි එම් ෆර්නෑන්ඩු තමයි මට සංගීතය හද දුන්න කරලා දුන්නේ. ඉතින් නැන්ද ඔන්න අද දවසේදී නැන්ද ඒ විදිහට අපේ රසිකයන් වෙනුවෙන් ගායනා කරපු ගීත නැන්ද වෙනුවෙන් අද දවසේදී අපේ යාළුවෝ තමයි ගායනා කරන්නේ. ඉතින් අපි මේ විදිහට යොමු වෙන හදන්නේ අපේ වැඩසටහනේ පළවෙනි ගීතයට. को
නැන්දගේ ගීත අතරේ රසිකයන් බොහොම ආදරෙන් වැළඳගත් ගීතයක් විදිහට මේ ගීතේ නිර්වාණ පසුබිම ගැන දැනගන්න කැමතියි නැන්දේ. ඇත්තටම කියනවා නම් පුත්තේ මගේ මං ගායනා කරපු ගීත සරල ගීත මගේ සරල ගී වැඩසටහන් වලට මම ගායනා කරපු ඒ හැම ගීතයක්ම 1970 දශකයේදී ගායනා කරපු ගීත. ඒ ගීත සියල් ලක්ම වගේ මගේ ගීත ජනප්‍රිය වුණා. මට ඉතින් ඒකට හරි සතුටුයි. මොකද මට ඒවකට මං වාසනාවන්ත වෙනවා. හොඳම සංගීත අධ්‍යක්ෂකවරු හොඳම ප්‍රබන්ධකයෝ මට ලැබුණා. ඉතින් මට ඒකින්ද මං ඒ අය මට හොඳ ගීත හදලා දුන්නා. දයාද අල්විස් ගුවන්විදුලියේ නිවේදිකාවක් හොඳ නිවේදිකාවක්. ඉතින් දයා අක්කා ට එකම එක පුතෙක් හිටියා. එතකොට පුතා ගේ තාත්තා නැති වුණා. ඉතින් දයා අක්කට ඒක දයා අක්කට හිතෙන්නේ නැති පුතා ගැන. දැන් ඉතින් පුතා උරතල වේ පුලුලු කටහඬ මොල කැටි නෑ තුරුණුය මා පුතුණු. ඒ කියන්නේ හොඳ වයසට ඇවිල්ලා කියලා. ඉතින් ඊට පස්සේ ওই ගීතේ දෙන්න කෙනෙක් වුණකොට මටත් ඉන්නේ පුතාලම තුන් දෙනෙක්. ඉතින් දයාක කල්පනා කරලා තියෙනවා කමන්නේ මේ පුතු තුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්නේ මෙයාට මේ වචන ටික දෙමු අපි කියලා දුන්නහම ඔය තනු සැපුවේ මගේ ගෙදරටම ඇවිල්ලා මට හොඳට කියලා දුන්නේ ටී ෂෙල්ටන් පෙරේරා. ඔවුන් අපාතර නැහැ දැන්. ඉතින් මං ගොඩාක් ඒ අයට මට පුදුම ආදරෙන් ඔය ගීත කියලා දුන්නේ. ඉතින් මේ 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 දුව හරි ලස්සනට කිව්වා. ශෘතියේ පිහිටවලා කිව්වා. නමුත් පුතේ තව රස ගන්න පුළුවන් ඔය ගීතේ. මගේ පුතු හරි හපන හිට කොළඹට යනවා. අන්න ඒ වගේ ලස්සනට තව පොඩ්ඩක් ඔයා ඔගොල්ලන්ගේ වයස හැටියට හරි ලස්සනයි ඔයා ගායනා කරා. මං හරි ආසයි. ඒකින්ද මගේ මට හරි සන්තෝසයි. ඉතින් නැන්දේ අපි මේ විදිහට කතා බහෙන් පස්සේ අපි දෙවෙනි ගීතය තමයි යාළුවනේ මේ විදිහට යමු වෙන්නේ. Yeah.
නම කියව පමණින් අපිට මතක් වෙන ගීත අතරේ ඉහළින්ම තියෙන ගීතයක් තමයි නැන්දේ ඔන්න කුරුල්ලනේ පැණි කුරුල්ලනේ කියන ගීතය. ඔව්. මේ ගීතේ නිර්මාණ පසුබිම ගැනත් දැනගන්න කැමති නැන්දේ. ඔව්. ඒකට 1970 දශකයේ මුගක් කැසට් බිහි වුණා. ඔව් නැන්ද. කැසට් රෙකෝඩ් බාර් වලින් මුගක් පැටිගත කළා. තැ මේ ඉතින් මේ ඒකෙදි මාව සිල්වර් ලයින් රෙකෝඩ් බාර් එකකින් මාවත් තෝරගත්තා ගීත දෙකකට ගීත හතරකට මේ ගීත මේ එක පැත්තක ගීත දෙකයි කාර්ත ගීත දෙකයි ඉතින් මේ ගීතය ජෝර්ජ් රේෂිරණ සිංහ මහත්මයා එයා අපතර නැහැ දැන් ප්‍රබන්ධය කරලා තිබුණා පැට්‍රික් දෙනිපිටිය කියලා අපේ හොඳ සංගීතඥයෙක් හිටියා ඔහුගේ පුතා තමයි මහේෂ් දෙනිපිටිය ඉතින් ඒ පුතා තමයි ওই සින්දුවට තනුව සපේලා තිබුණේ මගේ හොඳට ජනප්‍රිය වෙච්ච සින්දුවක් තමයි සඳේ ඉන්නම් ඔබේ ලෙනට ඒ ගීතේ හින්දි තනුවක් අනුව නැවනේ ලක්ෂ්මන් රොඩ්රිගු තමයි වචන දැම්මේ ඒත් මගේ සරල ගී වලට සින්දුවක් අඩු වෙලා ඒ විද හැකි ඉක්මනින් ලියාගත්ත සින්දුව අපි ඒ ගීතේ කොටසක් අහමුනේද නැන්දේ හරි හරි පුතේ संदे नम उबेलेनेटा सिसारा नील कुबन गबटा संदुन तिलका किरिंदोला दमन नम्मल दमक गोतला संदे නැන්දේ ඉතින් අපි අපේ වැඩසටහනේ අවසාන ගීතය තමයි යොමු වෙන සූදානම් වෙන්නේ. ඔව්. ඉතින් අපි ඒකට දැන් අපේ මැදිරි අපිත් එක්ක එකතු වෙලා ඉන්න මෙනුරි නංගි ඒ වගේම අපි ගවීෂ මල්ලිටත් ආරාධනා කරනවා මේ ගීතය ගායනා කරන්න. තරණය කල විසිතුරු කතන්දරේ පුරසඳ මඩලේ සිනමා මැදුරක අරබ මුනි සංසලේ අරබ මුනි සංසලේ කරේ මීදුම අධිකයි පමාවුනේ මිසුඳුරේ රූප වාහිනී අංජන රේඛා අලගන ඔබ දළඳේ සොයමින් වේසෙන පරසතු කුසුම් විලේ
जय पेन तोलगा अमरनीय वन रुम मम योबे रुम मम योबे मितुले तुम रिये चंचल नाद सवनट वटेन संदे मंदुलु पीड़ी देने अतरिन मिहिरा मतुविय सेलन हदे दुकरे मी तुम अधिकाई पमाउने मी सुदुरे रूपवाहिनी अंजन रेखा अलगन उबदला दे अलगन उबदला दे अलगन उबदला दे नंदे अपि ए विधियट अपे वेडस्थाने तुंगने गीतयत रस विंदा अपि ए गीते गनत कथा करमु नेद ओव ඇත්තටම හුඟා ජනප්‍රිය වුණ ගීතයක් මම අදත් සම්දර්ශන වේදිකාවේම ගීතේ ගායනා කරනවා මේ ගීතේ පුතේ බිහි වුණේ 70 දශකයේදී දයානන්ද කුමාරසිරි තමයි මේ ගීතේ ලිව්වේ මොහොමඩ් සාලි මාස්ටර් තමයි ඒකට හිටපු ජන හොඳම සංගීතඥෙක් ඔහු තමයි මේ සංගීතය සැපුවේ මට හරි සන්තෝසයි मगे मे मगे लसन गीत तुनक मे तोरगन मे दर्व दक्ष दर्व लवा मे हुद वादक मंडल मे पोडी लमाइति बहुम लसन दक्ष अंदमी वादने करण मगे गीत वलट मट हरी आसाई मे वट अभी पुदुम विधेट स्तूति करोनी लेस्ली विजय विक्रम ए सर्ट अभी हाँ स्तुतिवंत वेन्डोनी मे वगे लमाइन पूनु करला स्वाधीन रूपवाहिनी मे वगे वेड सटहन ओया भोम लसनाय इदिरिपत् किरीम ओयागे भोम लसनाय दक्ष लमे पासल्यान शिष्यो मे सियल देनाम इतिम भोम लसन मगे प्रश्न हन्नी ए हेम देयक्म भोम विनीतव लसनट मट मे वगे वेल सटहनकट मंगन पलवनी वतावट वेन्दी सहभाग्यवेन्द अवस्थाव लुनि मन स्वाधीन रूप आई मे सील देनाटम मट आराधना करपू लेस्ली सर्ट मंग स्तूति करनमा मट हरिम संतोषम दवसा මේ වැඩසටහන බොහොම ස්තුති නන්දේ ඒ වගේම අපි දැන් අද අපේ මැදිරිය එකතුලා ඉන්න මෙනුරි නංගී ඒ වගේම අපිට ගායනෙන් සහය දුන්න ගවීෂ මලි මේ දෙන්නගේ ගායනය ගැන අපි ටිකක් කතා කරමු නේද ඒ මා පුතා හරිෂෝ හරිෂෝ පුතා හරිෂෝ කාර්යයට මේ හොඳට සහයට ඩැනි කිව්වොත් හරිනේ ඉතින් හොඳයි එයා හොඳයි තව පුතේ මම ඒ පුතාට කියන්න තින්නේ තව तव उपमटल तव शक्ति अरगन भूम लसन कटहांड मेवकल वो गीत गायन करके भूम स्तुति नंदे नंद मे विधिट पिताकेकत्वे आलोवेन वेकल तीन मे गुवन काले अर्थवत्कलाट इतने एकमे गायने का वादने करकून आलोन लेस्ली विजय विक्रम गुरुपियान मतक्कर मेम होते मे खाले अपित्तकेकत्वेला बहुम सौख्यारक्षित पिलिवेत अनुगमने करवेन मे विधेट यालोवेन लसन वेडस्टहना गेन पुलवांगुनाट इतिन यालोने लबन सती मे खाले विवेकीव गतकरन एकत्वेन समनलयायत्तेक गिहिंगेन्ना यालोवंटे सुभ दवसक्।